අධිපති ඉන්ද්‍රජයපක්ෂ මැතිතුමා දේශපාලන කරලියෙන් ඉවත් කිරීමට කළ හැකි හැම බලපෑමක්ම තර්ජනයක් හරදරයක්ම හිරිහැරයක්ම කරා මේ රජය. අපි කියනවා අපි ඉස්සෙල්ලත් කිව්වා අපි අදත් කියනවා නීති විරෝධී ඒකාධිපති FCID එක ලංකාවේ නීති පොතට අයිති දෙයක් නෙවෙයි. जनमाध्य आयतने प्रधानी आयतने प्रधानी आयतने एक संबंधक नैति योषिता अनीतव रनवागन दबीम एकापद विपक्षे हटियट अभी संपूर्ण पिलिकुलट प्रतिक्षेपकरण ජනාධිපතිතුමන්ව දේශපාලන භූමිකාවෙන් ඉවත් කිරීම සඳහා එතුමා මේ සඳහා කොළඹ වාදීම සඳහා කරනු ලබන සාහසික ක්‍රියාමාර්ගයක් හැටියට තමයි එතුමාගේ සුදු යෝෂිත ඇතුළු මේ කණ්ඩායම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ. ඒක තනිකරම දේශපාලන තීන්දුවක්. යෝෂිත රාජපක්ෂගේ නමක්වත් ඔය කියන CSN ආයතනයේ කිසිම නිල තත්ත්වයක නැහැ, නිල නිල කාර්යයක නැහැ. එහෙම නැති කෙනෙක්ව CSN එකට පටලවන ඔහුව හිරේ දැම්මේ වෙනම කොටවත් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මේ රට බේරගත්තු නායකයාව දේශපාලන භූමියෙන් කෙලවලා දාන්නේ. හැබැයි අපි මේ ආණ්ඩුවට කියනවා යෝෂිත විතරක් නෙවෙයි මේ දරුව කාව හිරේට ගත්තත් අපි කවුරු හිරේ දැම්මත් මහින්ද රාජපක්ෂ කියන මේ රට බේරගත්තු නායකයත් එක්ක මේ රටේ ජනතාව යන ඉදිරි ජයග්‍රාහී ගමන වළක්වන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් හැටියට අපි සියලු දෙනාම වැලිකර බන්ධනාගාරයට පැමිණියා. විශේෂයෙන් මෙතනදී නීතිය පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. නමුත් එකක් තමයි මේ ආයතනය පිළිබඳ අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මේ FCID කියන ආයතනය සම්බන්ධයෙන් මොකද අද පොලිස් කොමිසම ක්‍රියාත්මක කරන වෙලාවේදී මේ ආයතනය පිළිබඳ මේ ආයතනය නීති විරෝධී කියලා තමයි සියලු දෙනාම කියන්නේ. ඒක තමයි අපිත් දරන මත. මේ ආයතනය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ආයතනය පිළිබඳ තියෙන විශ්වාසය මම දැන් යම්කිසි දුරටකට පළුදුලා දෙනවා කියලා අපි හිතන්නේ. අපි මේ සම්බන්ධයෙන් අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්කලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එතුමාගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරු හැටියට මේ ආණ්ඩුවත් එක්කලා එකතුලා වැඩ කරන කණ්ඩායම හැටියට අපි එතුමත් එක්කලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආවේ යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පස් දෙනෙක් සිරගත කිරීම පිළිබඳව බලලා අපේ ඊළඟ ක්‍රියාමාර්ග වලට යන්න මේ දූෂිත තීන්දුව කවුරුගත්තු දූෂිත තීන්දුව කිසිම නීතිමය නෛතික බලයක් නැති CID කියන ආයතනයේ පාර්ලිමේන්තුවේ පිටවපු බලයක් නැති නෛතික බලයක් නැති ආයතනයක් මේ ආයතනයේ කරන දේශපාලන දඩයම නවත්තන්න කියලා අපි අභියෝග කරනවා. අපි සාකච්ඡා කරනවා වර්තමාන ජනාධිපතිතුමාත් එක්ක වර්තමාන අගමැතිතුමාත් එක්ක අපි සාකච්ඡා කරනවා මේකට විසඳුමක් වහාම දෙන්න කියලා. දවසක් දෙකක් නෙවෙයි දවස් 12කට ඉතිරගත කරා පළවෙනි වතාවට. ඊළඟ පියවර මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි මුළු රටම දැස්ති අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක මේ ඉරිහර වලට එරෙහිව නැගිටින්න අපි යෝජනා කරනවා. නැගිටව ගන්න එපා. නිදාගෙන ඉන්න සත්තු අවුස්සලා නිදාගෙන ඉන්න සර්පිය අවුස්සලා කෑවෝ කෑවෝ ගන්න එපා. මේ හදා ගන්න ගැටලුව නිරවුල් කර ගන්න කියන ආරාධනාව අපි ගන්නවා.